ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා නොවැම්බර් 30ට පෙර ඇතුම් කළ හැකි. විශේෂයෙන් මම හර්ෂ සිල්වා මැතිතුමාගේ කතාව අහන් ඉඳගත්තේ හිස් කොලේකුත් අරගෙන මේ එතුමාගේ සුවිශේෂී ආර්ථික විශ්ලේෂණය පිළිබඳ සටහන් කරගන්න. හැබැයි මම කනගාටු වෙනවා දේශපාලන විවරණයක් පමණයි අපිට අහන්න ලැබුණේ. ඉතාම කෙටි ආර්ථික කරුණු ටිකක් තිබුණා. මම ඒවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ උගත් මිත්‍රයාගේ. මම දකින්නේ ගරු කතානායකතුමනි, අපි පටන් ගන්න අවශ්‍ය අද අපි 2023 අයවැය පිළිබඳ අද මේ පාර්ලිමේන්තුවේ විවාද කරනවා. පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර සභාව. මේක කතානායකතුමනි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. අපිට ඉඩක් ලැබුණා 2023 සඳහා පාර්ලිමේන්තුවේ අයවැය ගැන කතා කරන්න. අපිට මතකයි 2022 කියන මේ අපි ගත කරන වර්ෂය මැයි මාසේ 9 වෙනිදා අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඇමති මණ්ඩලයම ඉල්ලාස්සුණා. අග්‍රාමාත්‍යවරයා ඉල්ලාස්සුණාට ඇමති මණ්ඩලෙ ඉල්ලාස්සුණා. මේ 2022 මේ ක්‍රියාත්මක වෙන වර්ෂය සඳහා අයවැය ලේඛනයේ ඉදිරිපත් කරපු මුදල් අමාත්‍යවරයාත් ඉල්ලාස්සුණා. ජූලි මාසේ 9 වෙනිදා ජනාධිපතිවරයා ඉල්ලාස්සුණා. සුවිශේෂී රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අරගලකරුවන් අතරපත. මම මේ අරගලකරුවන්ට පහර ගහනවා නෙවෙයි. ඒ වෙලාවේ තිබුණු සමාජ පීඩනයත් එක්ක අරගලයක් පැන නැග්ගා. විවිධ අයකට නායකත්වය දුන්නා. කාලයක් යනකොට දේශපාලන නායකත්වය එක්ක ඒක සම්බන්ධ වෙන එක වෙනම කතාවක්. හැබැයි මම කියන්න උත්සාහ කරන්නේ ගරු කතානායකතුමනි, මේ රාජ්‍ය ආයතන ඔවුන් අතර පත්වීමත් සමග ඔවුන්ගේ එක් ඉලක්කයක් වුණා මේ උත්තරීතර සභාව පාර්ලිමේන්තුව. යම් හේකින් පාර්ලිමේන්තුව ඔවුන් අතර පත් වුණා නම් ඉන්පස්සේ ඇති වෙන තත්ත්වය මොකද්ද? ඔවුන්ලගේ විධිමත් වැඩපිළිවෙලක්, නීතියක්, ඉදිරියට කළ යුතු ක්‍රියාමාර්ග ඒ මොකුත් තිබුණේ නැහැ. ඉතාම අවිධිමත් කණ්ඩායමක් අතර පත් වෙන්න ගියේ. එහෙම වුණා නම් අද අපිට මේ අයවැය විවාද මෙතන කරන්න පුළුවන් වෙයිද නැද්ද? මොකද ඒ ග්‍රහණය ඉන්පස්සේ රටේ හැම තැනකටම ආවි. පාර්ලිමේන්තුවේ නතර වෙන්නේ නැහැ, රාජ්‍ය ආයතන පෞද්ගලික නිවාසය දක්වා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ හිටියා ධෛර්යමත් මන්ත්‍රීවරයෙක්, තනියම හිටියේ. ඒ මන්ත්‍රීවරයාට පුළුවන් වුණා ඒ අභියෝගය, අපි බොහෝ දෙනෙක් ඒ අභියෝගය ගැන කරාරිද්දි, කල්බලද්දි, මේ රට වෙනුවෙන් ඒ අභියෝගය බාරගන්න එක අසුනක් තිබිච්ච මන්ත්‍රීවරයෙක් හිටියා. එතුමා ඒ අසුන ඒ වගකීම බාරගත්තා. මැයි මාසේ 12 වෙනිදා වැඩබලන ජනාධිපති වෙලා ජූලි මාසේ වෙනකොට මැයි මාසේ 12 වෙනිදා අගමැති වෙලා ජූලි මාසේ 14 වැඩබලන ජනාධිපති ජූලි මාසේ 20 පාර්ලිමේන්තුවේ පත් වුණා. හැබැයි ඒ කාරණාවත් එක්ක තමයි ගරු කතානායකතුමනි අද අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේදී 2023 අයවැය ලේඛනය ගැන මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදීව විවාද කරන්න. ඒක තමයි මම කිව්වේ අද අපි ඉතාම ජයග්‍රහී තැනක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජයග්‍රහණයක ඉඳලා කතා කරන්න අපිට අවස්ථාව සැලසිලා තියෙනවා. ඔබතුමාට දීර්ඝ විශ්ලේෂණයක් අපි ඉදිරිපත් කරපු අයවැය යෝජනා ගැන කරන්න අවස්ථාව සැලසුනේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ශක්තිමත් එක මන්ත්‍රීවරයෙක් හිටපු නිසා. මේකට නායකත්වය ගන්න පුළුවන් විවිධ අභියෝග මැද්දේ එතුමායි නායකත්වය ගත්තා. ගරු කතානායකතුමනි, එවැනි ධෛර්යයකින්ම තමයි මේ 2023 සඳහා අයවැය ලේඛනයට යෝජනා සකස් කරන්න වෙලා තියෙන්නේ. මේ රටේ මේ 77 වෙනි අයවැය යෝජනාව මේ 77 වෙනි වසරට එනකොට අපි විවිධ අවස්ථාවල දැවැන්ත අභියෝගවලට මුදල් අමාත්‍යවරු මුහුණ දුන්නා. 72 මම කියව හැන්සාඩ් වාර්තාව ආචාර්ය එන්.එම්. පෙරේරා 71 කැරැල්ල නිමා වෙලා මේ රටේ ලොකු අලුත් අත්දැකීමක් එතුමා කියලා තිබුණා. අයවැය ලේඛනය සකස් කිරීමේදී මුදල් අමාත්‍යවරයෙකුට අංශ තුනක් ගැන බලන්න වෙනවා. එකක් තමයි රාජ්‍ය ආරක්ෂාව, රටේ ආරක්ෂාව. දෙවැනි එක රටේ සුබ සාධනය. දෙවැනි එක තුන්වැනි එක රටේ සංවර්ධනය. ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා කියනවා ගරු කතානායකතුමනි, මේ 71 ඇතු වෙච්ච තත්ත්වයත් එක්ක එතුමා කියනවා මේ අංශ තුනම ගැන නම් මට බලන්න බෑ. මට 72 වර්ෂය වෙනුවෙන් බලන්න වෙන්නේ මේ අංශ තුනෙන් දෙකක් ගැන විතරයි. ආරක්ෂාව අංක එක, එහෙම නැත්නම් ඊළඟ සුබ සාධනය විතරයි. හැබැයි මේ වගේ තත්ත්වයක් හිතෙලා නෙවෙයි. මේට හුඟා කාත්පසින් වෙනස්
අභියෝගයක කට මිට වඩා කුඩා අභියෝගයකට මුහුණ දීලා මේ උගත් දේශපාලඥයා කියන්නේ ඒත් මට මේ අංශ තුනම ගැන බලන්න බෑ මට දෙකක් ගැන තමයි 72 බලන්න වෙන්නේ කියලා 72 කැරල්ලත් එක්ක එතුමා කියනවා ඊළඟට 1989 වෙද්දි MHM නයින මරික්කා මුදල් අමාත්‍යතුමා එතුමා ඔහොම කෙටි කාලයකට පත් වෙන්නේ රොනි දෙමෙල් මැතිතුමාගෙන් පස්සේ එතුමා කෙටි කාලයක් ඉඳලා ඉන්පසුව ඔබතුමාට මතක ඇති නැවතත් ඩීබී විජේතුංග මැතිතුමා මුදල් අමාත්‍යවරයා වෙනවා ඒ කෙටි කාලේ එතුමාට සිද්ධ වෙනවා මේ දකුණේ සහ උතුරේ කැරලි උච්චතම අවස්ථාවට ආපු වෙලාවක අයවැලේ කෙනෙක් ඉදිරිපත් කරන්න. ඒක ටිකක් අමාරු අසීරු අවස්ථාවක්. ඒ වගේම 2002 දී කේන් චොක්සිම්ලා අමාත්‍යවරයා හිනා ආර්ථික සහ එල්ටීඩි සංවිධානයේ රට අභ්‍යන්තරී උද්‍යයක් තියාගෙන අභියෝගාත්මක අයවැලේ කෙනෙක් ඉදිරිපත් කරන්න එතුමාට සිද්ධ වෙනවා. ඒ වගේම 2009 මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට එල්ටීටී යුද්ධය තෙල් මිල ලෝක ආර්ථික අවපාතේ මේ තුන්වදාරුම් අභියෝගත් එක්ක අසීරු අයවැලේකණයක් ඉදිරිපත් කරන්න වෙනවා. හැබැයි මම මේ කියපු සියලු අභියෝග ඒ මුදල් අමාත්‍යවරු මුහුණ දුන් සියලු අභියෝග වල වඩා සිය ගුණයකින් වැඩි ආර්ථිකමය අභියෝගයක් එක්ක තමයි වර්තමාන මුදල් අමාත්‍යවරයාට මේ අයවැලේකණ ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා එතුමා මං කිව්වේ රටේ වගකීම් බාරගත්ත වාගේම ධෛර්යයෙන් යුතුව මේ අයවැලේකණ ඉදිරිපත් කළා තියෙනවා. අපි කියනවා අයවැලේකණේක මොකද අපි කියන්න උත්සාහ කරන්නේ ගරු කතානායකතුමනි රාජ්‍ය ආදායම සහ වියදම් පිළිබඳ උපකල්පන අපි කරන්නේ. ලබන වර්ෂයේ මෙන්න මේ කරුණු මේ විදිහට සිද්ධ වුණොත් අපිට මේ කටයුතු කරන්න පුළුවන් වේවි කියලා. අපේ විසර්ජන පනතෙන් මේක මීට කලින් එළි දැක්විය අයවැය පළවෙනිවන කියවීම කියන විසර්ජන පනතෙන් අපි කිව්වා අපි ලෑස්ති ලබන වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා කියනවා රුපියල් බිලියන 7885ක් වියදම් කරන්න. ඒ සඳහා අපි ආදායම් හොයාගන්නේ කොහොමද?